ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැඩම කොට වදාලෙකරු දේශකයාණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දීවතා සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හෙදන් දම්මස් සවනෙ කාලෝ අයං බදන්තා දම්මස් සවනෙ කාලෝ අයන් බදන්තාා දම්මස් සවන කාලු අයන්බදන්ත නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බධම්මිසුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාරජ විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගෙතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගෙබෙතුවර හතු සබ්බ ධම්මිසු අප්පටිහතඥානචාරස්සෙ දසෙබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තෙ මස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අර හතු සබ්බ ධම්මිසු අප්පටිහතඥානචාරස්සෙ දස බලෙ දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තෙ මස්සෙ ධම්මිස්සෙරස්සෙ, දම්මරාජස්ස දම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්нюුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවෙන් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුන්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ, අධිෂ්ාන ශක්තිය පිළිසරණක් වේවා සීලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුගඩහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් සතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධූ 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 සද්ධර්මශ්‍රවනා පිලාසී කාරුණික පිංවත්නී අදත් පිංවත් හැමදිනාම ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව තුලින් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නයි මෙපංවත් පිරිස බලාපොරොත්තුවන්නේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුොළු මහත් ලෝකයා කිරෙහිම මහත් අනුකම්පාවින් දේශනා කරවන්නට මෙම ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටුතු කරනු ලබන්නේ කුරුණෑගල මෝන මලේ මාවතේ නොම්බර දෙසිය හතුලිස් හයෙන් විසිහත නිවසේ පදිංචි හේමලතා ගුණසේන මහත්මිය ඇතුළු පවුලී පිංවන්ත පිරිස අපි ඒ පිින්මතුන්ට දේශනාව නිමාවට පත්වනෙන් පසු අරමුණු කාරණාවල් වලට පින් අනුමෝදන් කිරීමේ අධිතනින් අදට නියමිත ධර්මදේශනාව ආරම්භ කරන්න ටයි බලාපොරොත්තුවන් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ පොරසදම්ම සාරතිී නම්මෝ මේ මහ උතුම් බුදුගුණිය ඉස්මතු කෙරෙන ධර්ම දේශනාවකොයි අපි මෙ දවස්සල ශ්‍රවණය කරන්නේ. දීර්ග දේශනාමාලාවක් කැටියට අපි මේ දේශනාව පිළිබඳ මේ වෙනකොට දේශනාවල් හයක් නිමාවට පත්කරල තියෙන්නේ. අද හත් පෙනි දේශනාව සුතුසෝම ජාතකය ඇසුරින් කරන. අංගුලි මාල මහරහතන් වහන්සේගේ ජවන්ත බව මනාකොට ඉස්මතු කරන ජාතකයා. ඒ විතරක් නෙවෙ අපේ භාග්‍යිවතුන් වහන්සේ බුදුබව වෙනුවෙන් පාරමිතා පොරන කාලේදී ජම්බුද්දීපියටම බයක් ඇතිවෙලා තිබිච්ච අංගුලිමාල කුමාරයා දමනය කලා වගේ පෝරි සාධයි වෙලා උපන්න ජීවිතේ ඒ පෝරිසාදයවත් ඒ විද්‍යටම දමනය කළා ඒ කාරණාව මනාකොට ඉස්මතු කෙරෙන ජාතක කතාව අපි මේ දේශනාවල් හයක් පුරාවටම ජාතක කතාව බොහෝ කරුණු කතා කළා පසුගිය සති අපි නිමාවට පත් කළේ පෝරිසාදයා සොතසෝම රජතුමාට අවසර දෙනවා නැවතත් මාලිගාවට යන්න. රජතුමා පොරුන්දුවනා නන්ද කියල බ්්‍රාක්්මණයකුට කාශ්‍යභ බුදුරජාණන් වහන්සේ විසින් වදාල ඒ පැරණි ගාතා හතරක් දේශනා කරන එකට පූජාවක් කරනවා කියලා. හෙට උදේ මාලිගාවට මගේ කීමට නන්ද බ්‍රාක්්මණය එනවා. එනකොට මට ඒ ්‍රාක්්ණය වෙනුවෙන් ගාථ වල්ටිකාහලා පූජාවක් පවත්වන්නට ඕන. පෝරිසාධයාගෙන් බොහෝම අමාරුවෙන් ජීවිතධනයක් මද වෙලාවකට ඉල්ලගත්තා. සුතුසෝම රජතුමා පෝරිසාධයගෙන් ජීවිතය ඉල්ලගෙන පෝරිසාදයට පොරුන්දුවක් වෙනවා මම අනිවාරයෙන්ම හෙට හෙට නැවතත් නුබේ පෝජාවට සම්බන්ධ වෙනවා මගේ ජීවිතය මම හෙට හෙට නුබට පෝජා කරනවා දැග රජතුමා පෝරිසාදියට පොරුන්දුවක් දීල රජතුමා මාල්ලිගාවට ගිහිල්ල නන්ද බ්‍රාක්්මණයගින් ගාතාවල් හතර අහල නන්ද බ්‍රාක්්මණය වෙන අයට ගාතාවල් ටික කිව්වම එක ගාතාවකට කහවනු සීය ඉල්ල ගත්තිී හැබැයි සුතුසුම රජතුමා ගාථාවේ තිබිෙන වටින කමතේරුම් අරගෙන මිලක් නියම කරගණඩ බැරුව රජතුමා එක ගාතාවකට කහවනු දාහගාන්නේ නන්ද බ්‍රාහ්මණයට දීලා නම් කරනවා බ්‍රාක්්මණී මෙතැම් පටන් මේ ගාතාවල් හඳුන්වන්න සස්සර ගාතා කියලා. ආං ඒ නියෝගන් එතැන් පටං බ්්‍රාක්්මණිය, එක ගාථාවකට කහවනු දාහගානය ලබාගත්තා රජතුමා පැමිණි කාර්යභාරය අවසංගෝනා දැග රජතුමා වෙච්ච පොරොන්දු ඉටු කරන්න යන්න පෝරිසාදය ඉන්න මහවනයට යන්න තීරණය කලාා දෙමවපියන් ගෙලාකට ගිහිල්ල දෙමව්පියන්ට වන්දනා කරලා ඔවන්ව සිනස් සැනසෙව්වා තමන්ගේ රාජ්්‍යියය කුරු රටේ අධිපති බව පීරජතුමාට පිය රජතුමාට පවරලදුන්නා රජතුමා අමාත්‍යවරු අන්තපපුොර වාසී බහරයාාවරු අග්‍ර මහේෂිකාව සිවුරඟ සේනාව රටේ ජනතාව බලාගෙන් ඉඳිද්දී හඬහඬා පොළොවේ හැපිහැපී වැලපෙද්ද ඒ දෙසවත් නොබලා පංච කාම සම්පත්තිය මත්හැරලා තමං වෙච්ච පොරුන්දුව පොරොන්දු ඉටු කරණ යනවා. චතුරාංගඩි සේනා ඇවිල්ල කියනවා මහරජ මේ මහා ජම්බු දීපීම මහා ශක්තිවන්තිාව බෝහන්සේ. පෝරිසාධ්‍ය අපට පෝරිසාධ්‍ය ව අපට දමනය කරනවා කියනෙක පුදුමියකට පත්වෙන කරුණක් නෙමි. මහරජ අප සේනාවේ බලි අපි පෙන්නලා පෝරිසාදයාව මරමු මහරජ නැවතත් මේ රාජ්‍යටෙන්නෙ එකෙ ලාරාධනා කරනවා. රජතුමා කියනවා මම මගේ ජීවිතය පොරොන්දුවක් කඩකරනවට වඩා මම පෝරිසාදයක් ගැතින් මැරුම් කනයකීට වඩා මහත්ලාවයා වෙච්ච පොරුන්දුවක් මගේ ජීවිතය ගියාත් ගේ ච්ච ොරුදව ඩිනේ පාරමී ධර්ම පොරණ මහ බෝසත්වොරුගු ළගති බිච්ච බොහෝම විශේෂ ලක්ෂණය කවදාවත් සසරේ උන්වහන්සේ මසාාවක් කියලනේ දැන් මේ භවේත් රාජ සම්පත්තිය මත්හැරල යනවා පෝරිසාදයට පොරුන්දුු ඉටුතු කරඩ ඒත් ජනතාව පසුපස්සෙන් රජතුමාගේෙන් එනවා සිවුරග සේනාව රජතුමාව වටකරගෙන පසු පසිංගෙනවා රජතුමා මගදුරක් ගිහිල්ලා මාර්ගය හරහා ඉරක් ඇඳල කියනවා ලෝකයේ යමක් කටගත්තන හටගත්ත හැම දේකම සභාවය කෙලවර අවසානයයි සබ්බං පහය ගමනීයන් මෙලොව කවරෙක්කෝ උපන්නන ඒ උපන්න හැම කෙනෙකුටම හැම කෙනෙකුටම ඒ කාන්තේම මරණය කියන ෝරුමයි. මට පෝරිසාදයක්ගින්නං ජීවිතය ගලවගන්න පුළුවන් එක නුඹලා ගැහැයමට වශන හැබැයි මම කවද වෙනකං මේ මරනීින් ගැලිවි ගැලිවි බේරි බේරීන්නද. කවද කවද කොයි තැනකට යනකං මන් මේ මරණින් ගැලවෙන්නද මරණිය කියනෙ එක මට ඒ කාන්තෙම පොදයි මෙලොව සදාකල් ජීවත්වෙන කෙනෙක් නෑ එහෙම නං මට මට අමරණය වෙන්න බැරිනම් මටමුළු ජීවිත කාලෙම නොමැරී ජීවත්වෙන පුළුවන්නං මට මේ පෝරිසාදයගෙන් ගැලිවෙලා ජීවිතේ රැකගන්න එක වටිනවා නමුත් මට හොරොන්දුව කඩ කරලා මේ මොහොතේ ජීවිතධානය ජීවිතය ලබනවට වඩා මට මැරණෙ කලාබයි කවදදන් කවදහර දවසකමං මරණයට පත්තිර නිසා. නුඹලත් මැරෙනවා. මමත් බැරෙනවා. හැබැයි අදමගේ මරණය නොඹලට කලින් සිද්ධ වෙනවා. මට ආදරයක් තියෙන මට ගෞරවයක් තියන මාකෙරේ ඇල්මක් තියෙන ෞරු හරි කෙනෙක් ම පිටු පසසින්න වනං එක්කඳු කෙනෙක් මේ ඉරෙෙන් මෙහා පැත්තටන්නනපා මට ආදරයක් තියෙන ගෞරු ඇ තියන කෞරු හරි කෙනෙක්න්න වනං ඒ එක්කඳු කෙනෙක් මීරෙං මෙහා පැත්තටින්පා නොබල ඔයි තැන්මලව නැවතිලා නොඹලාගේ රාච්ච්‍යය නොබල දාර්මිකව කරගිෙනියට මම මගේ පොරොන්දු ඉටු කරන්නේ මම යන්නේ බලඩ එඒ මහ බෝසතානන් වහන්සේට කොයිතරම් අබීත සිංහනාදයක් ඒ වෙලාවෙ කරන හයියක් තිබුනද ඒ පාරමිතා ශක්තිංවල බලය සසරේ පාරමිතා පොරණ කාලවල උන්වහන්සේ එවැනි අභීත ප්‍රකාශ කොයිතරම් නම් කරලා තියෙනවද දෙවිවරුන්ට කරා බ්‍රක්්මයන්ට කරා රජවරුන්ට කරා සිටුවරුන්ට කරා යක්ෂියන්ට කරා මාරයට පවා මාරයට පවා අපේ බෝසතාණන් වහන්සේ සංසාරයාභියෝග කළා එ එවන් සිංහ නාදමය හඩා අපේ භාග්‍යතු වහන්සට බෝධිසාත්ව කාලිතිබුණා උන්වහන්සේගේ තේජවන්ත භාවය එක්මුවන්නට කුරු රටවාසි කිසිම කෙනෙකොටේ මොහොතති පුළුවන් කමැක් ලෙබුන්නේ සියල් ලෝ මහඩ හඩා හඩහඬායිඉදිද්දිම බෝසතානන් වහන්සේ පෝරිසාදය ඉන්න මහවනියයට යනවා දැන් පෝරිසාදයා දරසෑයක් ගොඩගහල ගිනිි දල්වනවා ලීදඩු ටිකක් කරගෙන සෑය ගිනි දැල්වෙන අතරේ ඒ ලීදඩුවලින් උල් කපනවා රජදරුවන්ව එල්ලන්න උලගහලා අර ගිනිසයට දාලා ොළුස්්‍රනක තමයි දැන් පරිසාදියගේ කාර වාාරය ඒ වෙලා වේ පෝරිසාදයා ගිනිිගොඩ දිහා බලාගෙන උල් සුද්ධ කරකර ඉන්නකොට එක පාර්ට ම අඩි ශබ්දයක් එහෙනවා පෝරිසාධයා පාද සංඥාවෙන් කරකවෙලා පසු පස දිහා බලනකොට පොර පසුළොස්සක් පොහෝදා පැයෝ පුන් සඳ මඩලක්සේ දිලිසෙන අපේ මහබෝසතාණන් වහන්සේගේ මුොහුණ චන්ද්‍ර කාන්තියෙන් සතුටට පත්වෙලා හරිට චන්දර කාන්තිීං ලැබෙන ආලෝකයක් දිස්සන වගේ සතුටිං සතුටිං බෝසතාාණන් වහන්සේ තමන්ගේ පසුපසින් ඉන්නවා දකිනවා දැන් පෝරිසාදයක්ග හිත පෝරිසාදැගි හිත තරමක් පසු බහිනවා පොරිසාධයක් කල්පනා කරනවා මම මේ මනුෂ්‍යාව මරණ බව දැන දැන. රටක රජ කෙනෙක් වෙලා තමන්ට මහ සේනවා කින්ඳදිිද්දී. මටවෙච්චු පොරුන්දුව මටවෙච්ච පොරුන්දුව ඉට කරඩ පංච කාම සම්පත්තිය මත්හැරලාවා. හැබැයි හැබැයි ඒ ඇවිල්ලාත් හරියට පුන් සදදා පෑයෝ පොර පසලොස්සක් පොහෝදා පෑයෝ පුන් සද බඩලක් වගේ මුොහුණේ මුණ හරි ලස්සන්ට ූරුවට සිනහමසු මෝණි ඉන්නවා. මොකද්දමික ආනු භාාවය. මට කියල ගියපු කාශ්‍යප භාගතු නහන්සේ වදාළ ගාතහතරම බ්‍රාක්්මණයගින් හපනිසාද. ඉනගේ ගාතವල මොಖ රි ආනු භාාවයක් ඇති. මරණයට මේ තරම් සතුටිං හුණ දෙන්න. මම මොහුගේ ජීවිත්‍යය නසන බව දැන දැන මගේ ළඟ ටැවිල්ලා මේ තරන් සතුටිං ඉන්නේ ඒ නංවෙයි ගාතාවල් හතර මොනවාහරි විශේෂාත්තියක් ඇදී. පෝරිසාදයා බෝසතානන් වහන්සේ බිමිහිදවල බෝසතානන් වහන්සේගින් අහනවා. මහරජය එඉන්න ොයයිතරන් සතුටිංඉන්නේ. මා දෙස කිසිම බියක් කියන්න නාමයක්වත් මොහුණේ මොහුණේ හැඟවෙෙන් න්නැටිඩ නොදී අතපයි විවුලීමක්වත් නැතුව නිරා යුදව ආවදධතියන මා ඉදිරියෙන්න්න ඔබ ඔය තරන් සතුටිංගින්නේ තව සුල්ලු මොහොතකින් ජීවිතය පවා අහිමේ වෙන බව දැන දැන යි තරන් සතු ටිංගින්නේ මොකද්ද මහරජනුඹගේ ඒ ආනුභාාවය මට හිතනව මහරජ ඒ කාන්තේම නුඹ ආපු ගාථාවල් හතරේ ඒ තරන් වටින ආනුභාාවයක් ඇති. නුඹ නුඹ අදමගේ පොරොන්දුව යිටු කළලා බලන්න භාග්‍යතු නහන්සේ බෝධිසත්ව කාලෙදිවත් පින් ොත්තුන බොරුව කියනේ ෝධරාජ කුමාරයට භාගතු වහන්සේ දවසක් කියනවා කුමාරය මමමගේ ජීවිතේ යමෙක්කව හොඳමාර්ගයකට ගන්නේ කියලවත්ම බොරුවක් කියන්නේ න යතත් පිරිසේ අඩුම තරමේ මේ ලෝකයේ කුමාරය මම කෙනෙක්ව හොඳ මාර්ගිකට යවන්නේ කිලවත් හිතලවත්ම උපමාවක්වත් බොරු උපමාවක් කියන්නේ මේ ලෝක ඌූ දෙයක්මයි මම කියන්නේ කුමාරේ විච්ච දෙයක් මයි මම කියන්නේ උපමාවකට හනි. පංවත්න අපේ භාග්‍යවතුන් වහන්සේ සංසාරය පාරමිතා පොරද්දිි උන්වහන්සේ විහිළුවකටවත් පංවත්න බොරුව කියලනේ. ආං ඒ නිසා අපේ භාග්‍යෝතුන් වහන්සේට දෙතිස් මහාපුරුෂ ලක්ෂණවල මහාපුරුස ලක්ෂණ දෙකක් ලැබුණා එකක් තමයි අපි දෙතිස් මහාපුරුෂ ලක්ෂණ පිළිබඳව දීර්ග දේශනා මාලාවක් මේ ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාවෙන් දේශනාවල් තිහයක් පමණ කළා. ඒ දේශනාවල් තිය පවත් පද්දී අපි මේ කාරණාව විශේෂයම මතක් කළා දෙතිස් මහාපොරුස ලක්ෂණවල විසි හතරවෙනි ලක්ෂණය සහ විසි පස්ුවනි ලක්ෂණය මෙහෙම සඳහන් කරලා තියෙනවා ඒකේ ක ලෝමෝ දෙවිනි මහපපුරුස ලක්ෂණය තමයි උන්නාච බමුකන්තරේ ජාතා होती අපේ භාග්‍යෝතුන් වහන්සේට දෙතිස් මහාපොරුෂ ලක්ෂණ දෙකක් තියෙනවා විශේෂ එකක් තමයි උන්වහන්සගේ ශරීරී රෝමකූපයක් හටගත්ත තැනක එකකට වඩා රෝමකූපනේ අපේ ශරීරී රෝමයන් ඇතිවුණු තැන්වල හොඳින් පරික්ෂා කරල බලන්ඩ ඒ මස් අතරින් නෙගිච්ච රෝමයන් අතර සමහර සිදුරුවලින් රෝමයන් දෙක තුනක් ඇැදදිල තියෙනවා. හැබැයි අපේ භාග්‍යවතුන් වහන්සගේ ශරීරයේ යම් තැනක රෝමයන් ඇතිවෙලා තියෙනවනං එක් කිසිදු තැනක්ක පින්වත්න්නේ එක රෝම ගහකට වඩා එක තැන දෙකක් ඇතිවෙලානේ එකක් ලක්ෂණය දෙවෙනිි ලක්ෂණය තමයි උන්නාච්‍ය බමුකන්තරී ජාතා හෝත. නලල මැද තියන ඌර්ණ රෝමධාතුව හරියට ඕෂදී තාරකාව වගේ අතිශයීම පිරිසිුදු සුදුපාට රිදීගුලියක් වගේ උන්වහන්සේගේ ඒ ඕර්ණ රෝමධාතුව නලල මැද පිහිටලතියෙන්. හරියට යමෙකොට ඒ ඌර්ණන රෝමධාතුව පේෙනවා කියල කියන්නේ රත්තරං තලයක තියෙන රිදීගුලියක් වගේ. භාග්‍යුතු වහන්සකි දේහය රත්තරම්පාටයි. ඒ මැදතියන මේ ඌර්ණ රෝමධාතුව ඌර්ණ රෝමධාතුව පින්වත්නි රිදීගුලියයක් වගේ දකුණට කරකැවෙල තිබන මේ රෝමධාතුව අගිින් අල්ලල දිගට ඇත්්දොතින්. පිඟතුන රෝමධාතුව අඩිය ප්‍රවාණයකට දිගැහැරෙනවලු ඒ රෝමධාතුව ඒ විතරක් නවේ එක තැන රෝමයන් දෙකක් නොයුපදීම එක එක රෝමකෝපයන් ගානය හට ගැනීම කියන මෙ මහහා පුරුස ලක්ෂණ දෙක පින්හොතුනි ලැබුණ උන්වහන්සේ සංසාරී සංසාරයේ පාරමිතා පොරද්දී බොරුුණො කියපු නිසා ඒ පුරුසලක්ෂණන දෙක ලබොපු එකින් උන්වහන්සට ලැබිච්ච ආනි සංසේමකක්ද. අපි දෙතිස් මහා පොරුසලක්ෂණ කියද්දි මේ කාරණාව විශේෂම විග්්‍රහ කළා. ඒ දෙතිස්මහා පොරුසලක්ෂණ පැහැදිලි කරනකොට කිව්වා සංසාරයේ භාග්‍යතු වහන්සේ මෙන්න මෙවැනි පුන්න කර්මයක් කළා ඒ පුොන්න කර්මය කරපු නිසා උන්වහන්සේට මෙවැනි මහපුරුස ලක්ෂණයක් ලැබුණා ඒක ලැබිච්ච නිසා උන්වහන්සේටමන්න මෙවැනි ආනිසංසයක් ආනිසංසයක් ලැබුණා එහනම් ඒ ඒක ලෝමෝ කියන මේ මහාපුරුස ලක්ෂණයත් උන්නාච බමුකන් තරයේ ජාතා හෝත කියන මේ මහාපරුස ලක්ෂණයත් මේ මහපුරස ලක්ෂණ දෙක ලබිච්ච නිසා උන්වහන්සේට උන්වහන්සේගේ යටතින්න කිසිදු ශ්‍රාවක උන්වහන්සේගේ වචනයක්ම වල කටයුතු කරන්නේනෑ. මනුෂ්‍ය ලෝකයේ සියලු මිනිසුන් දිවිය ලෝකේ සියලො දෙවිවරු බ්‍රක්්ම ලෝකයේ සියලු බ්‍රක්්මයෝ මේ සක්වල ගැබේ යම්තාක් සත්‍යයෝ ඉන්නවනන් ආංඒ සියලුම සත්තයෝ භාග්‍යවතුන් වහන්සේ වචනයට හ න්තිනවා. අර මහාපුරුස ලක්ෂණ දෙක ලබපු නිසා එනම් උන්වහන්සේට ඒ ලක්ෂණ දෙක ලැබුණ මොකක් නිසාද පෙර බොරු නොකියෝොපු නිසා පිත්න සුතුසෝම ජාතකයේදී බලන්ඩ අපි මහබෝසතානන් වහන්සේට ජීවිතය රැකගන්නට එතරම් අවස්ථාවක් තිබිල උන්වහන්සේ උන්වහන්සේ බොරු කිවෙන පෝරිසාදයටට තමන්ගේ ජීවිතය පූජ කරන්නවා. උන්වහන්සේ සංසාරයේ පොරාවටම සංසාරයේ පොරාවටමන් වහන්සේ බොරු නොකීම විහිළුවකටවත් බොරුවක් නොකීම කියන්න වූ මිසිල්පදිය ඉතා හොඳින් ආරක්ෂා කළා දැන් පෝරිසාදයක් කල්පනා කරනවා පොරොන්දු ඉටුකරපු කරුණ හරි හැයි ඒ මේ රජතුමා මේ තරම් සතුටින් මන්නගට වෙලායින්නේ. එහිනං මේ සතාරහ ගාථාවල රජතුමා අහපු ගාථවල් වල මනුහරි විශේෂක්ත්තියක් ඇති. උල් සුද්ධ කරන ගමන් පෝයිසාධය රජතුමාගේ අහනවා මහරජ ගිනිටික දැල්වෙනකං පූජාව පවත්වන්න බේ පජාව පවත් පන්නතක් ටික වෙලාවක් තියෙනවා එතකන් ඔබ ඔය අහපු ගාතාවල් හතර මමත් කෙමති අහන් මටත්ොයි ගාතාවල් හතර කියල දෙන්න කියල කියනවා. සුත්තුසෝම රජිතුමා කල්පනා කරනවා හොඳ අවස්ථාවක් උදාවනා පෝරිසාදයට නින්දාවක් කරන්න. දැං බෝසතානන් වහන් සේටේ යන්තම් වැටහෙනවා පෝරිසාදය දැන්මේ ගාථාවල් ටික අහන්න යම් ආශාව කතේ තියෙනවා මගේ මුොහුණ තිබෙන සතුට දැකලා මොහු ඒ කාන්තෙමි හිතන්නේ දැම්ම ගාථවල්වල් ආනුභාවයක් නිසාතමේ මම සතුටිගින්නේ එහෙනම් මොහුට ගාතවල් හතරහන්න යම් ැත්තක් හිතේ තියෙනවා අංඒ නිසා රජතුමා පෝරිසා දැගි හිත ධර්මයට යොමු කරවන්න නින්දාවක් කරවනවා මොකද කරන නින්දාව පෝරිසාදය කෑමට තෘෂ්ණාවකින් අධික බව නිසා රාජ සම්පත්ති අත්හැරලා මහසේනා වත්තැරලා.ම කුණු වෙලා පනුව ගසන ජරා ජීරණ වෙලා යන මාංශ තස්න තෘෂ්ණාවන් මිනි මරණ නුබවැනි අධර්මිෂ්ටේකොටම සත්තිවාදී ධර්මින් කවර ප්‍රයෝජනයද. අධර්මිෂ්ටේකොට නව ලෝකෝත්‍ර ධර්මියකින් ප්‍රයෝජනයක් නෑ. එම්බල පෝරිසාද ධර්මයයි අධර්මයයි දෙක කවදාවත් එකට එකතු වෙන්නේෙ නෑ හරියට මහා සමුද්‍රියත් ආකාශයත් කවදාවත් දෙකට එකතුනු වෙන්නාසේ ධර්මයයි අධර්මයයි දෙක කවදාවත් පෝරිසා දෙකට එකතු වෙන්නේෙ නෑ. එනිසා නුබ වගේ අධර්මිෂ්ටයකුට බණකීම හරියට සිහතල් සිංහතෙල් ටිකක් මැටිබඳුනකට දැම්ම වගේ සිංහතෙල් කියල කියන්නේ වටින තෙලා සාමාන්‍යෙන් පින්වත්න ඒත් තෙල් දාන්නේ රත්තරං හට්ටිවල රත්තරං බඳම්බල තමයි මෙ සිංහතෙල් දාලතියන්නේ. බෝසතාණන් වහන්සේ පෝරිසාදයට කියනවා ම නුබට බණ කියනවා කියන එක මේ ස බෝධිපාක්ෂික ධර්මයක් නොබට කියල දෙනවා කියන එක හරියට සිංහ තෙල් ටිකක් මැටිබඳුනක දම්ම වකි මේවැනි වටිනා ධර්මරත්නයක් නොබවැනි අධර්මිෂ්තයකොට කිවීමෙන් කවරනම් ප්‍රයෝජනයක් අපේ බෝසතානන් වහන්සේගේ හතවති මෛත්‍රයවයි තියන්නේ උවහන්සේ මෙහෙමත් තදිීින් වචන පාවිච්චි කරාට උන්හන්සේගේ හදවතින් පැරන ගින්නේ මෛත්‍රී සහගත සිතුවිල්ලක්මයි ඒ මෛත්‍රීිය කැටිවෙච්ච තදවච්චන පිටවෙන බෝසතාණන් වහන්සේගේ කතාවාහලා මෛත්‍රයේ ආනු භහාවයෙන් පිත්නී පෝරිසාධට කිපෙන්දිිනේ නැත් මේ තරන් දරුණු පොරිසාදයටට ඒ වචන මාතරීංකි පිළ රයිතුමා මරන්න පුළුව. නමුත් රජ රජතුමාගේ වචනටිකහලා පෝරිසාදයට කේන්තියන්නේනේ. ඒවිලාවි පෝරිසාදය රජතුමාට මිනිමීම උපමාවක් කියනවා. මහරජ ඔබමට චෝදනාවක් කරනවා මම අධර්මිෂ්ටයි කියලා. ඒයි ඔබතුමාමට අධර්මිෂ්ටයි කියන්නේ මහරජ ඔබමාව අධර්මිෂ්ටික් ැටියට හඳුන් වන්නේ මමමී මිනිමස් කන නිසා. හොඳයි මහරජ මම මිනිමස් කනයක අධර්මිෂ්ට නං මහරජ නොඹලාවැනි රජවරු සෙල්ලමට පවා දුනු ඊ තල අරගෙන වනේ ගොස් ඌරන් මුවන් මරාගෙන කනේක ඒක ධාර්මිෂ්ටදකිලාහනවා මම අධර්මිෂ්ට නං මහරජ ඒ රජදරුවෝ කොහොමද ධර්මිෂ්ට වෙන්නේ මමත් අධර්මිෂ්ට නං ඒ කාන්තිෙම මහරජ ඕනුත් අදර්මිෂ්ටයි ඒ විලාවිද රජතුමා කියීනවා පෝරිසාදය මන්නුඹට උදාහරණයක් කියන්න රාජ ධර්මය රකින රජදරුවෝ නියපොතු පහක්තින සතුන්ගි මස්කන්නේිනේ. කෞදී සතුන් පහ ඇත්තු වලසුන් දිවියන් බල්ලන් බලලු රජවරු මෙන්නමී නිය පහ තියන සතුංගි මාංශ අනුභව කරන්නේිනේ හැබැයි ඒ සතුන්ගේෙත් විශේෂත්තියක් තියෙනවා පෝරිසාදය සිංහෙ කවදවත් සිංහෙකු මරාගෙන කන්නේිනේ වලහෙක් කවදාවත් වලෙක්කු මරාගෙන කන්නේිනේ දිවිය කවදාවත් දිවියෙකු මරාගෙන කන්නේිනේ බල්ලෙක් කවදාවත් බල්ලෙක්කු මරාගෙන කන්නේි නේ බලලෙක් කවදාවත් බලලෙක්කු මරාගෙන කන්නේිනේ තම තමන්ගේ මස් තම අනුබව කරන පෝරිසාදය නුඹ ඒ තිරිසන් සතුන්ටත් වඩා අඩුකුලේකු මනුසේ අධර්මිෂ්ටයක්කින්නවන ඒ අධර්මිෂ්ටයන් අතර බලවත් අධර්මිෂ්ට පෝරිසාදය නුම්බ ඇයි නුඹ මිනිස්සු මරන විතරක් නෙවෙයි ඒ මිනිසුගේ මාංශ පවානු භව කරනවා හරියටර සතුන්ටත් වඩා පහත් ගනය කෙනෙක් නුබ ඒ වෙලා විදී මෙ මාංශ අනුභවේ තිබෙන මාංශ අනුභවයේ තිබෙන වෙනස පැහැදිලි කරලා බෝසතානන් වහන්සේ පෝරි සාධයට පෙන්වල දෙනවා තන්හාවිං අධික බවට පත්වෙලා තමන් මේ ගත කරන ජීවිතය කොයිතරම් අධාර්මිකද කියලා. එවෙලාවිදී බෝසතානන් වහන්සේ තවතවත් පැහැදලි කරනවා. සීලාදී ගුණ ධර්මයක් නැති නුඹු වගේ කෙනෙකුට මං කොහොමද මේ වටින ගාථ හතර කියන්නේ. නුඹ කොයිතරම් හිීන මනුෂේද්ද. දීවේ විමන් බඳු මහා ප්‍රාසාද තියාගෙන සොලොස් දහසක් දෙවගනන් බඳු කාන්තාවන් අත්හැරලා ඇත් අස් රිය පාබල කියන මෙ මහ සේනා වත්හරලා ගව මංස ආදමයේ මහා සම්පත්ති අත්හැරලා උසස් රාජභෝජනය පවා රාජභෝජනී පවා වටිනාකමක් නොදැනගෙන නුඹ නුබම කා මනුෂ්‍ය මාංශ තෘෂ්ණාවං අද නුබ කොයිතරම් පෞකාර ජීවිතය අධගති කරන්න නුඹ නුබගේවේ පෞකාර ජීවිතයමලොවත් නුම නසලයි තියෙන්නේ ඇයි මෙලව නසල කියල කියන්නේ මුළු ශාජ සම්පත්තියම දැන්මේ පෝරිසාජයට අහිමි වෙලා හිතල බලන්න මහරජ්‍යෙක් ඒ තරන් සැප සම්පත්තිදලා අද මේ වනේ ගත කරන ජීවිතය නොගරුක්ෂයක් මොල නිදාගන්නේ සීතලෙන් වැස්සෙන් අව්වෙන් පීඩාවිදිරවා ක්‍රෝර කටුක ලෙස මිනිමස් අනුභව කරනවා මොනතරන් කටුක දුක්ඛිත ජීවිතයක්ද ගත කරන්නේ අපේ බෝසතාණන් වහන්සේ පෝරිසාදට පෙන්වල දෙනවා නුඹට මේ තරං හානියක් විපත්තියක් වෙලාතියෙන්නේ අන් කිසිම කරුණක් නිසා නෙවෙයි නුඹගේ මේ මාන්සරස තෘෂ්ණාව නිසා. බලන්ඩ රස තෘෂ්ණාවට තමන්ගේ ජීවිතය වැටුනම තමන්ට කොයිතරම් සම්පත් ගොඩක් පින්හොතුන අහිමි වෙලා තියනවද. රජතුමා කියනවා පෝරිසාදය මෙලොවත් නුබව නසලයි තියෙන්නේ තෘෂ්ණාවෙන් මිලොවත් නුමව නසලා හැබැයි නුබවව පරලොවත් නසලයි තියෙන්නේ. මරණින් මතුව නුමේ ජීවිතයත් මීටත් වඩම් ම බයානක දුක්ඛිත ජීවිතයක් නුමලබන්නේ. ආං ඒ වෙලාවේ රජතුමා පෝරිසාධ්‍යයට තවන්ගිමේ මිනීමමස් තෘෂ්ණාවෙන් කමන්ට ලැබිලතින විපත්තියේ තිබෙන ආදීනවය පෙන්වල දෙෙනවා අදටත් බලන්ඩ යම්යම් පෞකාර තෘෂ්ණාවන් වලට හිත වසගවෙච්ච මිනිස්සු ජීවිතයේ මෙලොව කොයිතරම් සම්පත් පින් ඔතුනි හානිකරගෙන තියෙනවද සමහර දෙනෙ සූදුව ටැබ්බෙහි වෙලා මහ ධනය තියෙන දනවතුන් ඒ ධනවතුන්ගේ ධනය සූදුව නම්වෝ මේ තෘෂ්ණාවේ අධික බවින් අධික බවින් ඕ නසල තියෙනවා සුරාවට ලොල්වෙච්චය බලන්නඒ සුරාවට ලොල්වෙච්චාය මෙලොව කොච්චර නසල තියෙනවද තමන්ගේ ධනිය නසාගෙන තියෙනවා සමහර වෙලාවට තමන්ගේ දරුපවුල් ජීවිත නසාගෙන තියෙනවා සුරාවට ැබ්බැහි වෙලා තමන්ගේ ආයතන තමන්ගේ රැකිරක්ෂා තමන්ගේ ව්‍යාපාර පවා බොහෝ දෙනෙක්ම සුරාව නිසා නසාගෙන තියෙනවා තෘෂ්ණාවෙන් අධික බවට පත්තෙච්ච තෘෂ්ණාවෙන් කමංගිහිත පාලනය කරනට පටන් ගත්තයින් පස්සේදී ඒත් තෘෂ්ණාවේ අධික බව නිසා ඕුන්මලොවත් නසල තියෙනවා මෙලොව ජීවිතය එහෙම නැසෙන වනං හිතල බලන්ඩ පරලෝකයේ ජීවිතය කොහොම නැසේද පෝරිසාදයට පෙන්වල දෙනවා නොබ මෙලොවත් නැසිල තියෙන්නේ පරලොත් ලවත් නුම සිලයිතියෙන්න්නේ නුඹවැනි නුඹවැනි අසත් ධර්ම රකින කෙනෙකුට අසත්පුරුෂයකුට මේ සියලු රසියන්ගේ උත්තමත් රසේ වෙච්ච ධර්මරසයෙන් සත්‍යෝ ධර්මරසිෙන් නුමට මොකදතින ප්‍රයෝජනි මෙහෙම කරුණු කාරණාවල් කියාගෙන භාග්‍යියොතුන් වහන්සේගේ සර්වාක්්‍යතා ඥානීං එදා බෝධිසත්ව ජීවිතය ලබල ඉන්දෙද දුන් වහන්සේ මෙලෙස මෙල්ලව පරලෝව හි තිබෙන විපත් සහ කරන කියන පෞකාරකමේ ආදීනව ආදීනව පෝරිසාදයට පෙන්වල දුන්නා දැන් පෝරිසාෑදගේ හිත හිත දැන්තික තිිකක් නොදු වෙලා ඒත් දැම් පෝරිසාදයා බෝසතානන් වහන්සට විරුද්ධව කිසිදු වච්නය කියන්නේනෑ. බෝසතාාණන් වහන්සේගේ වච්චනය ඒ විද්‍යටම පෝරිසාදය දෙෙන් අහගෙන ඉන්නවා. අහගෙන දලා පෝරිසාදයා නැවතත් නැවතත් බෝසතාානන් වහන්සේගිල්ලඟට ගිහිල්ල බෝසතාාණන් වහන්සට කියනවා මහරජ නොබගෙන කාරණවල් නං කාන්තිම සත්‍යයක් තියෙනවා. ඒ වෙලාවෙේදී පෝරිසාදිය තව්ටිකක් හිතනවා මහ බෝසතානන් වහන්සේගේ මුොහුණ දිහා බලලා. මම දැන්මේ උල්ටික රහින ගවඟින්නේ. එ පෝරිසාදයා බෝධිසාත්‍යයන් එක කතා කර කරන්නේ. ඌල්ටික සුද්ධ කර කර. මොකටද සුතසෝම රජ්ජුරෝ ප්‍රාන සි එකසිේ එකක් රජදරුවෝ මරන්න. තමන්ම මරණ ආවදටික ආෞුද්ධතිික සූදාන කරන ගමනුත්. මෙිතරම් ප්‍රීතියෙන් කතා කරන දිහා දැකලා පෝරිසාදය කල්පනා කරනවා එහෙනම් මේ සතරපද ගාතා සතරේ බොඩො මහරියානු භාවයක් ඇති. පෝරිසාදය කල්පනා කරනවා මා ඉදිරියේ රජුව නසන ආවුධටික සෝදානන් කරන ගමන්. ඒක දිහා බලබල හරියට ොර හඳ පැෑයෝ චන්ද්‍රයා වගේ සතුටු මොහොනකින් කිසිීම බියක් නැතුව ම ඉදිරියේ මේ මේ තරම් සිංහනාදයක් පවත් වන්නේ එහනම් බිය නොවන අදහසකින් මෙහෙම ජීවත්වෙන්නේ ඒ කාන්තෙම මේ කාාතාවල්වල මොනොහරයා අනු භාව ඇඇති.ඒ වෙලා වෙදී අහනවා මහරජ්‍ය නොබියව ඉන්න ඔය ගාථාවල් හතරතිීන ආනුභාවයක් නිසාද. නැත්තං සත්‍ය වච්චනය අනුභාවය නිසාද මොකද සත්‍ය වච්චනය මගේ පොරුන්දු ඉටුකරුපෙක යාද අනුභාවේද. මොකදද මේ තරම් නිිහිරි වදනින් ශ්‍රේෂ්ඨ වදන් ශ්‍රේෂ්ඨ වදන් මෛදිරේ කියන්නට ඔයි තරම් ශක්තියක් කිතටර නොබේ මුහුණේ මරණ බයපේනතෙක් මානකනේ? විලාවිදිී බෝසතාානන් වහන්සේ පෝරිසාදයට කියනව පෝරිසාදය නුඹ හිතන තරන් දෙයක් නෙවෙයි. පෝරිසාදය මම මරණයට බයිවින්නේ මොකක් නිසාද නොඹ දන්නවද බුද්ධාදී මහ උත්තමයන් වහන්සේල්ලා විසින් ප්‍රසංසා කරන ලද දංදීම් සිිල්ඩ් රැකීම් කියන්නාවෝ මෙ දස පුුණ්යක් ක්‍රියාවන්ම මම මගේ ජීවිතය මමක කරගෙන තියෙන්නේ. මගේ දෙමවපයන් දෙන්නාමං හොඳීම් පෝෂ්ණය කරල තියනවා. මගේ ඥාතිෙතිමි ත්‍රරාදීන්ට මම හොඳින් උපස්ථාන කරල තියෙනවා. ඔවුන්ට ගරු කරල තියෙනවා. මගේ රටවැසියන්බ මම දහාර්මිකව පාලනය කරල තියෙනවා. මේ මොහොතේ මම මැරුණත් මංගේ මරයට බයිවෙන්නේ මොකක් නිසාද මම මගේ ජීවිත දාර්මිකව ගත කරපුනිසා. නොබ වගේ මිනිමස් අනුභාව කරන එකකුට මරණය බයවනාට. දසපුුණයක් ක්‍රියාවන් දස රාජ ධර්මීෙන් පිරිපුන් මගේ ජීවිතය මොකටදමම් මරණය බයවෙන්නේ. එහෙම කියද්දිත් ආං ඒවිලාවේ පෝරිසාදයක් කල්පනා කරනවා පොරිසාදය ගැඟ ගැහෙන පටන්ගන්නවා. ජම්බු දීපියටම බියක් ඇතිකරපු නොබියවෙච්ච මේ රජතුමා මේ පෝරිසාදයා ර ධද ගදක වල්ලන ටන්ගන්නවා. පෝරසාධයක් කල්පනා කරනවා සතුසෝම රජතුමා කියලක කියන්නේ මේ තරම් උතුම් සද සත්පුර්ෂ ධර්මී පහිටියප කෙනෙක් නම් මෙවැනි මදුරු සුභාසිත ඥාන් සම්ප්‍රයුක්ත මෙවැනි උත්තමයෙක් මම මෙැරුවොතින් ඒ කාන්තීම ඊළග මොහොතිින් මං පොළොට පයිතියෙනකොට මේ පොළොව විවරවෙලා කාන්තෙම්මාව නිරයට ඇතිගෙනයාාවී. මෙවෙේ නිරජෙක් මරණව කෙල කියන්නේ හරියට හලාහල විශක් අනුභව කරනෝ වකි. දැන් පෝරිසාදයට රජතුමාව මරන්න බියක් ඇතිවුණා. ඒ වෙලාවේදී පෝරිසාදයා පෝරිසාදය නැවතත් රජතුමා කෙරෙහි ගෞරවේ දැන් රජතුමා පෝරිසාධයාගේ හිත වෙනස් කරලා අර පරූර්භව නැති කරලා රෞද්්‍රභව නැති කරලා හිතට ධර්මකරුණක් කියන්න පුළුවන් මට්ටමට හිත සකස් කලා. හරියට බලනමී අවස්ථාව අංගුලිමාල කුමාරයා දමනයකරු පවස්ථාවකි. අපේ බගටතු වහන්සේ අංගුලිමාල කුමාරය දමනය කරදදි. ංගලිමල කුමරැයටට කියන්නේ මකදද. මමන් නැවතිල්ලායිනි නුමත් නවතීද. ඊ කරුණින්තම අංගුලිමාල කුමාරයගි හිත වෙනස් වෙන්නේි. පිංවාත්නී දැංමි සුතුසෝම රයිතුමාගේ ධර්ම කරුණ අහගිනි හිටපු මෙලොව පරලෝ පිළිබඳව බයක් ඇතිකරවලා පෝරිසාදයගි හිත ධර්මයට යොම කරා පෝරිසාදය කල්පනා කරනවා, මෙවැනි සත්පුරුෂ ධර්මයක් රකිෙන කෙනෙකො ම නැසෝතින්ඒ කාන්තේම මටත් මටත් යන්න වෙන අවිීචයට දැන් පෝරිසාදයාගේ හිත හිත මෙිලෙක් වෙලා හිත ධර්මයට යොමු වෙලා පොරිසාදයා ආදර ගෞරවයෙන් රජතුමාට කියනවා මහරජ සත්ව ලෝකයේ ධර්මය අහන්නට කැමති කවුරු හරි කෙනෙක්කිඉන්න මන එක් කුසල් අකුසල්ලෙහි විපාක දැනගෙන බණ අහන කෙනෙක් ඉන්නවනං එවැනි සත්්‍යය කරන ඉල්ලීමක් වගේ මං ඔබහන්සිගේම ඉල්ලීම කරන්නේ මහරජ මට මට ධර්මී කියල දෙන්න සතාරහ ගාථ හතර මට කියලදද එහෙම කියත් දිබෝසතාණන් වහන්සේ දැන ගත්තා දැන් එහෙනම් ගාතා හතර කියන්න වෙලාව හරි ඒ වෙලාවී එකින් එක ගාථවල් වල අර්ථ විස්තර කරමි පෝරිසාදයට ගාතාහතර පැහැදිලි කරලදිනවා. සත්පුරුෂ ඇසුරේ තිබෙන වටිනකම අසත්පුරුෂ ඇසුරේ තිබෙන ආදීනව සත්පුරුෂන්නක් එකට එකතු වෙලා කටයුතු කරද්දී ලැබෙන ආනිසංසසා ආනුභාවය දැක්වෙන සත්්ධර්මය පිළිබඳව සත්පුරුෂ ධර්මයේ පිළිබඳව වටින කමහඟ වන කාාතාහතර එකින් එක දැන් පෝරිසාදයට පැහැදිලි කල්ල දෙෙනවා. සද්ධර්ම දේශනාව අවසානී දේශනාව නිමාවට පත්වෙනකොට මහවනී රැස්වෙලා හිටපු දෙවි දේවතාවරු මුළු වනයම දෙවනත් කරමින් හරියට මහාවාතයකින් හමන සල් වනයක් වගේ එක පිට එක නාද කරමින් මහා සාදුකාරයක්ක් දෙන පටන්ගත්තා දේශනාව නිමාවට පත්වෙන කොට ගාතා හතර නිමාවට පත්වෙන කොට පෝරිසාදයාගේ හිතත් ධර්මියයට යොමුවෙලා මුළු ශරේරය පොරාවටම පස් වනක්කෝ ප්‍රීතිය පිනාගියා ඒ වෙලාවිදී පෝරිසාදයා රජතුමාගේ දිරිය ඉදගෙන ගහමින් පෝෂණය වෙච්ච හිතක් තියෙන පෝරිසාදයා රජතුමාට මිනි මෙහෙම කියනවා සුතුසෝම මහරජ මේ ගාථ හතර මේතරම් වටින බව මට දැනුයි දැනුණේ හැබැයි නොඹ වහන්සේ වෙනුව නොඹ වහන්සේ වඩුවේ මේ ගාථ හතරට මිලක් දෙන්ද මට පොහොසත්කමක්නය මගේ රාජ්‍ය මටනේ මට ධනිය දෙන්න නෑ රන්රිිදී මුතුමෙනෙක් මට ඔබට දෙන්න නෑ හැබැයි මහරජ මම ඔබවහන්සේට ගාතා හතරට එක ගාතාවකට එක වරේ බැගින් එක ගාතාවකට එක වරය බැගින් මනුබට වර හතරක් දෙන්න. මහරජ නුබ කැමති කති වරහතරක් ග්ඩ කැමති වරහතරක් ගණ්ඩ සොතුසෝම රජතුමා ඒවිලාවිදී හිතේ සතුටකින් පෝරිසාධ්‍යාව තව දුරට දමනය කරන හො දවස්ථාව කියලා පවත් කරුණු කරුණ ඉදිරිපත් කරන පටන්ගත්ත. එහෙමන අපි ලබනසතියේ දේශනවිද බලවු පෝරිසාධයා දුන්නු වරහතර බෝසතානන් වහන්සේ ලබාගෙන මොනවගේ වරහතර ඉල්ල ගනීද. පෝරිසාධයාගෙන් මේ වරහතරෙන් මොන අවස්ථාවල් හතරක් ගනීදකේද කාරණාව අපි ලබනු සතිය දේශනාවේද අවබෝධ කරගව. කාලේ නිමාවට පත්වෙලා තිබ්‍ර නිසා අපි දේශනාව මෙතකින් නිමාවට පත්කරනවා එමනං අද දවසේ. සොතුසෝම ජාතකයේ ඇසුරින් සිදුකරපු හත්විනි දේශනාව මේ විදියට නිමාවට පත්කරන්න ටයදළින්. අද දවසේ මේ උතුම් සද්ධරම දේශනාව මුලු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවිං දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායිකත්වේගෙන කටයුතු කරනු ලබන්නේ කුරුණෑගල මෝනමලේමාවත, නොම්බර දෙසිය හතලිස් හයින් විසි හත නිවසේ පදිංචි හේමලාතා ගුණසේන මහත්මිය ඇතුළු පෞුලේ දූදරුවන් පිරිස. එපින්ංහතුන් බලාපොරොත්තු වෙනවා කොරුණෑගල මෝනමලේ මාවතයේ විසූ ATයේ ගොුණසේනෑ ආදරණය ස්වාමි පොතිනුවන්ට එම නැත්තංඒ දූ දරුවන්ගේ ආදරණී පියාණන්ට එවගේම WK සිිල්වා ආදරණී පියානන්ට, ලීලාවති මුතුකුමාරණ මෑනියන්ටඩලෝK සුනිල්ද සිල්වා ආදරණය සොහූරාට ලීලාවති සමරසිංහ ආදරණී නැන්දනයට මිනිමී කියන්නාවූ මිය පරලෝගේ ඥාතීන්ටත් සංසාරය පින් බලාපොරොත් වෙන සියලුමීගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා එම නම් මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වලා රැස්කරගත්තා වෝ සියලො කුසල ධර්මියෝ ඒ නියපරලෝගිය සීලොමයි ඥාතිීන්ට පින් අනුමෝදන් වේවා ඒ අයගේ බවගාමී ජීවිත සුවපත් පේවා ප්‍රාර්ථනා කරන්නාවෝ බෝධියකින් උතුම් චතුරාරය සත්‍ය ධර්මියම අවබෝධ වේවායි අපි සාධෝකයා මෙ වෙලාවේ පින් අනුමෝදක් කරමෝ එවගේම සුජීවත්ත සිටින දිමුතු දිනොක තිනිති චමින්ද්‍ර යශෝදා නුවන්සි කියනමි දූපුතුන් හැම දෙනාටමත් එවගේම ජනෙත්‍රී නේත්‍රී කියන මිනිපිරියන්ටත් ඉමේන්ද්‍ර හරේන්ද්‍ර කෙනෙමි මොළුපුරන්ටත් ශ්‍රීමති සොහුරය ඇතුළූ පවුලේ හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැම දෙනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අනාගත ජීවිත යහපත් පේවා ඔඕවන්ට නිදුගභව නිරෝගී භව සැලසේවා කායික මානස්සිකු සුවපත් භාවය සැලසේවා ඕවුන් කරනු ලබන සියලු යහපත් කටයුතුසාර ප්‍රකාරයම සාර්ථකමත් වේවා සියලු යහපත් බලාපොරොත්තු පැතුමා නිටු කරගෙන අනාගතිය, යහපත් ආකාරයකට සකස් කරගන්නට සද්ධර්මදාානමින් ලබන සියලු කුසල කරමිියෝ හේතුවාසනාාවීවා කියලා අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවගේම හෙමලාතා ගුණසේන මහත්මිය ප්‍රධාන දුදරු හැම දෙනාටමත් මේ උතුම් ධර්මදානමිය මහක්කුසල කරමි හේතුවාසනාවේවා එතුමයටද, නිදුක් නීරෝගී දීර්ගාාව සුවේ සැලසේවා කියලාපි මේ වෙලාවී පාර්ථනා කරනවා. රැස්කරගත්තා වෝ සියල කුසල ධර්මියන්ගේ බලෙන් ගෞරවනිය දේශික්‍යාණන් වහන්සේටත් නිෙත් කාරයමණ්ලේ හැම දෙනාටවත් ලෝවැසි හැමදිනාටවත් ආශිරුවාදය කරනවා ඒ හැමදිනාටමත් මේ සීල් කුසල් අනමෝදන්වේවා එවාගේම භාග්‍යවතුන් වහන්සේගේ මෙවන් උතුම් ගහම්බීර ධර්මයක් අපට මහා කරුණාවකින් අඩුවක් පාඩුවක් නැතුව උගන්වන ගුරදේවෝත්තමාණන් වහන්සේටත් මේපිං අනුමෝදංවී නිදුක්භව නිරෝගී බව දීර්ගාවස සම්පත්තියම සැලසේවා මාමලෝකට බිහිකරපු මාගේ මෑනියන්ටත් නිදුක් නීරෝගී දීර්ගාවස්වේ සැලසේවා මියගිය මාගේ පියානන්ටත්මිපින් බලයෙන් භවගාමී ජීවිත සුවපත් පේවා පැවිදිිකරපුමාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේපිං අනුමෝදන් වේවා සම්බුද්ධ ශාසනයේ ශංසනිික ගමනකට මට මඟවිවර කරල දුන්නු. කල්්‍යානුමිත්‍ර සත්පුරෂ හැමදිනනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබා පැහැමදි නාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවං සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලිස් බරිින් නිදහස්වෙන්වා අජර වූ අමර ව නිවන ලැබසැනසිෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා, චිරන්රක් කන්තුු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පුණඥන්ත අනුමෝදිිත්වා චිරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිකා පුණඥන්තන් අනුමෝදිිත්වා கிන්රखाංතු සම්මා සම්බුද්ධ සාവක